සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමදෙනාම මගේ YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ ගජමන් ඕන ගැන කොළුපිටියේදී 1946 වර්ෂයේදී උපතලඳ ඇගේ සැබෑ නම ඩෝනි ඉසබෙල් පෙරුමාල් කොර්නේරියායි ජනතාව ඇගේ පෙළපත් නාමය ගජමන් ආරච්චි යන කොටසගෙන ඈමතුහි ඇ ගජමන් නෝනා යනුවෙන් ප්‍රසිද්ධියටපත් වුණා කුමාර පෙරුමාල් ගජමන් ආරච්චි හා ජසෙන්තු ග්‍රේරෝ යුවලගේ දියණියෝ ඇ හැදී වැටුණේ තම පියාලිය තුන් පිළිබඳ රාජකාරි කළ මාතරහ හම්බන්තරාදී ප්‍රදේශවලයි පියා මාතර ප්‍රදේශයේ සේවය කරද්දී ඔවුන් පදිංචිව සිට ඇත්තේ මාතර වෙහෙරගම්පිට නම් නගරාසන්න ග්‍රාමයේය. ඒගම වූ පිරිවෙන්ට ගොස් භාෂා ශාස්ත්‍රය හා කාව්‍ය ශාස්ත්‍රය හදාළ බැව් වාර්තා වෙනවා. මේ අවධියේ ඇගේ ඥාතියෙකු වන සමරජීව හේවත් පත්‍යාමයේ ලේකම් මහා කවියෙකු ලෙස ප්‍රකටයි. වියෝවග රත්නමාලය, කෞමිනි කඩලය ආදී කාව්‍ය ප්‍රබන්ධ කළ ඔහුගේ ආභාෂය ඇයට බෙහෙවින් ලැබුණා. ගජමන් නෝනා ලන්දේසි හේවාපන්නේක සේවය කළ ගාර්දිය සාරච්චි නැමැත්තෙකු සමග විවාහ වූ බවත් එම විවාහයෙන් දරුවෙකු ලැබූ බවත් පැවසෙනවා. මේ ආභසැපි දෙදෙනා බොහෝ විට කවියෙන් අදහස් ප්‍රකාශ කරගත් බවත් ඒවා බෙහෙවින් ශුංගාරයට නැඹුරු බවත් වාර්තා වෙනවා. ගාර්දිය සාරච්චි මියගිය පසු මාතර ප්‍රදේශයේ හෙන්රික් මලලසේකර මුහන්දිරම් යන අය සමග විවාහ වූ ඇයට පුතුන් තිදෙනෙකු ලැබෙනවා. ඇගේ දෙවනි සැමියාද අකාලේ මිය ගියෙන් ඇය මහත් අගහිකම් වලට ගොදුරු වෙනවා. ඇය තමන්ව පත් කරවුන් තත්ත්වය එවකට මාතරවුන් ජෝන් ඩොයිල් ඒජන්තවරයාට දක්වනවා. රජමන් නෝනාගේ ජීවිතය අතිශයින් දුක්බර එකක්. ඇගේ පළමු සැමියා හා දෙවන සැමියා අකාලේ මිය ගියා. ඇගේ පියා ගජමන් ආරච්චි මුල්ගිරිගර ප්‍රදේශයේදී අලියෙකුගේ ප්‍රහාරයකින් අකල් මරණයට පත් වුණා. ඒ ආසන්නයේ ඇගේ මවද ආහාර පාන අහේනිය නිසා රෝගීව මිය ගියා. ජීවන ගමනේදී පිටපිට ඇය ලැබූ දුක් දෝමනස්යන් නිසා ඇගේ කවිත්වයට හොඳ පන්නරයක් ලැබුණා. කාව්‍ය රචනයේ මහත් තෘප්තියක් ලැබූ ඇය අත්දැකීම් වලින් පොහොසත් සිය හැඟීම් ඉතා සරල බසකින් ප්‍රකාශ කළා. කවර දෙයක් හෝ කවර සිදුවීමක් පිළිබඳව වූ හිටිවන කවි කීමේ හැකියාව ඇගේ විශේෂ ලක්ෂණයක්. ශුංගාරය, ශෝකය උපහාසයන කවර රසයක් හෝ මතවන පරිදි කවි රචනා කිරීමේ හැකියාව තිබූ ඇයගේ බොහෝ කවි ව්‍යංගාර්ථ වලින් පොහසත්. ගජමන් නෝනා එවකට විසූ උගතුන් වියතුන් හා රාජ නිලධාරීන් සමග කවි අසුන් ඌමාරු කරගත් බව වාද විවාද කළ බවත් ප්‍රකටයි. ඇලපාත මුදලි ඇය එවන් සබලතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයෙක්. ඇලපාත මුදලි මං මද රස්නකන් ගජමන් ගජමන් නෝනාගේ මෙන්ම ශුංගාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබූ බැවින් දෙදෙනා කරට කර ගිය බැව් පෙනේ. ගජමන් නෝනා වැලිගම අකුරස පාරේ පිහිටි දෙනිපිටියේ තිබූ විශාල නුග පිළිපද රේවු කවි. පිනවන දුටු දන සෑම ගගලද පිහිටි කදිම යන පදිවැල පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදිම ඇගේ පද්‍ය රචනා වලින් ඉතාම ප්‍රසිද්ධ රචනයයි. ඒ ශබ්ද මාධුර්යෙන් පරිපූර්ණය. එසේම නුගරුක පිළිබඳ ප්‍රබල චිත්ත රූප මවාලයි. දරුවන් සිව් දෙනෙකු සමග ඉතාම අසරණ දිවි ගෙවූ ගජමන් නෝනාට මාතර දිසාපති ජෝන් ඩොයිලි බෙහෙවින් උපකාර කළ බවත් ඇයට යැපීමට ඉඩකඩම් ප්‍රදානය කළ බවත් පළවේ. අම්බලන්තොට ප්‍රදේශයේ ඇති නෝනාගම නම් ග්‍රාමයේ ඇයට ඩොයිලි විසින් පවරා දෙන ලද පසම් බව කියවේ. ගජමන් නෝනා සිහිවීම පිණිස අම්බලංගොඩ නෝනාගම ප්‍රදේශයේ ඇගේ පිළිරුවක් ඉදි කර තිබෙනවා. අපට මාතර යුගයේ සාහිත්‍ය යුගයක් හිමි වූයේ ගජමන් නෝනා ඇගේ ඥාතිවර පත්‍යාමයේ ලේකම් හා ඇගේ ගුරු හිමිවරුන් වූ භික්ෂුන් වහන්සේලා නිසායි. මේ ප්‍රසිද්ධ ඇය මේට වසර 105කට පෙර දෙසැම්බර් 15 දින මියගිය බව සඳහන් වෙනවා. දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.